අමන්තා චක්්‍රවානේ සුුවත්‍රගච්චන්තු දේවත සන්දම්මංමුණ රාජස්සේ සුනන්ත සගගමුොක්කදැමි දම්ම සවන කාලු අයම්බදන්තා දම්ම සවන කාලු අයම්බදන්තා දම්මා සාවනකාලු අයම්බදංත නමුතස භගවතු අඩතු සම්මා සම්බුද්ධසේ නමුෝතස භගවතු අඩතු සම්මා සම්බුද්ධසේ නමුෝතසේ භගවතු අඩතු සම්මා සම්බුද්ධස්සේ අසංසටන් ගහන්ටහි අනගාඩෙහි චුභයන් අනෝකසාරෙ අප පෙන්චන් තමහම්බ්‍රෝමි බ්‍රාක්්ම නංට පූජනීය ස්වාමන් වහන්සේ ප්‍රධාන මහාසංගරත්නෙන් අවසරයි තුලොකාග්‍රව් භාග්‍යවත්තුූ අඩිහත්තු දසබලධාරි සරුවටන සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වධාරණලද රහතන් වහන්සේ නම්කගේ ස්භාවය පැහැදිලි කරමින් දේශනා කොට වදාල ඉතා වටිනා ධර්මදේශනකට අයිති ගාථාවකුයි අදමී වදධර්ම දේශනය සඳහා මාතුෘුකා වසිෙන් ඉදිරිපත්තුනික්. මේ මාතෘකා කළ ගාථාව සඳහන් වෙන්නේ කුද්දක නිකායේ ග්‍රන්ථ පහළවින්. ධම්ම පදධයෙහි බ්‍රාක්්මණ වර්ගයටයි. එ නිසා දැන් සරුවතඥන් වහන්සේ විසින් දේශනාකොට වදාල ඉතා වටිනාාවූ දහම්පදෙකු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්න. ලොවතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේලා කල්පකෝටි සත සහත්‍ර ගණනාවකින්, ලෝකධාතුවට පහලවීම නිසා ලෝකවාසී සත්වයන්ඩ ලැබෙන්ෙන සැනී අනන්තා යපරිමාන්නයි. ඒ නිසා කර්මය කර්ම පලිය ගැන, කුසලය කුසලමූලයගෙන් අකුසල අකුසල මූලය ගැන හේතුපල සම්බන්ධතාවය ගැන සරුවත්යන් වහන්සේ නම්මක් විසින් පමණයි සරවාකාරයෙන් ඒ දේශනය සම්පූණින්ම්ම පවත්වන්නේ. ඒ නිසා, වෙනත් ආගම් ලෝකයේ බුදුරජාණන් වහන්සේ පහළවෙනකාලේ පවාති බුණ එසේ නමුත්ඒේ සියලු මාගම්වලින් ප්‍රකාසුණේ ලෝකය ඇතුළේ සිරෙන දේවල් පමණමයි. ඒ නිසා ලෝකෙන් විහාටගිය ලෝකෝත්තර මාර්ගයක් පිළිබඳව දේශනාක ලෙකම සාතෘන් වහන්සේ අපේ සරුවට්‍ය සම්මා සම් බුදුරජාණන් වහන්සේ පමණමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පහළවීම නිසාමැම, අසරදුකින් අතමිදීමට කැමැති සෙදහැවතුනට ඒ සඳහා විමුතිමාර්ගේ පැහැදිලිව දේශනා කොට වදාල. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ඒ දහම්පාදේර සවන්දුන්නා වූ අප්‍රමාණ ජනත අතුරින් සූවිසි අසංකේය ගණන් දෙෙන මග පලනිවන්සුව ශාක්්‍රාත් කරගෙන තියෙනවා. ඒවාගේම සසුන්ගත්ව බොහෝ දෙනා පැවිදිවෙලා, අරිහත්තයේ මග පල නිවන්සුම සාදාගන්නත් වාසනාවන්ත වුණ. ඒ කාලෙ දහස් ගණන් දස දහස් ගණන් දෙනා සියලූම සම්බත් අතෑරල දාළ නෑදා හිතායසිං අත්තර දාල පැවිදිවෙනවා. ඔයාත්තර එක්තරා තරුණ කුළපුූත්‍රයෙග බුදුරජාණන් වහන්සේ ගැන බොහෝම පැහැදීමෙන්, සසරේ භයානකකම තේරුම් අරගෙන ප්‍රෞද්ජාජීවිතයට පත්ව වුණ. ප්‍රෞද්ජාදීවිතයට පත් වෙලා, ගුරුවැසරේ අවරුදු පහකාලේ ගත කලා ධර්මවිනි ඉගෙනගනිමි භාවනා කරමස්ථානාදිය ඉගනගයමි වසර පහකාලේ ගත කලා ඒක විනනීතියක් ඒ අනුවම සාමින් වහන්සේගේ නමතමයි තිස්ස ස්වාමින් වහන්සේ උන්වහන්සේ අවුරුදු පහගඩ පසුව භාවනා කරමස්ථාන ලබාගෙන අරිහත්වයදක්වාම විවේක සේනාසනය ස්වයමින් ගමින් ගම වැඩිය. ය ගමිගම වඩින අවස්ථාවක ස්වාමීන්වහන්සේට දකින්න ලැබුණා එක් තරා වනාන්තරයක තියන ඉදිරියට නිරාගිය ගල් තලාවක්. එ නිසා උන්වහන්සේ ගල්පනා කලාා මේ ස්ථානයන මට බොහොම හොඳයි මහනදාම් පුරාගන්න බොහම වේක තැනක් වෙන්න ටෝනකයට උන්වහන්සේ එතෙන්ට වැඩිය. වැඩම කැල්ලාර ගල් පොත්තවඩ වාඩි වුනා පමණයි ගලමත වාඩිවුනාා පමණයි උන්වහන්සේගේ හිත බොහොම, එක ගත්වයකට පත්ව වුණ. එ නිසා ඒ ස්වාමින්නසේ කල්පනා කලා මේ ස්ථානයමට පුළුවම් බොහොම හොඳින් විවේ කියය මගේ මහනදම් මුදුම් පත් කරගන්න නබිමතාර්ථයන් සම්පූර්ණ කරගන්න. එ නිසා මේ ඉත්තාන් ිග කලක් වැඩ ඉන්න ඕන කියන හිතඇති වුණ. ඔය අවතර මේ ගල් පර්වතයට ගල් තලාාවට අධි ගෘහත දේවතාවකෙටිය. එරි මේ දේවතාවට ස්වාමින්වහන්සේගේ සීලේ ආනුභාවය නිසා, දරුවනුත්තේක හළලට වෙලා ඉන්න විදියක් නෑ. ගැන් අ ගල් තලාාවට වෙලා ඉන්න විදියක්නෑ මේ සිිල්වා ස්වාමිනා සිීන නිසා. ඒ නිසා දේවතා කල්පන කලා සිල්ලව තුන් වහන්සේනම්මක් වැඩල ඉන්නේ දැංඟිති මට මේ ගල් තලා වෙන්න පුළුවන් කමන්න සීහිල තේජස නිසා. කමන්නේ අදරයිම්ර විතරයින ස්වාමින්හන් සින්නේ කියල ඉතිං දේවතාව පසුබට වුණ. ්‍යාතරීට පහවවදා ස්වාමින් වහන්සේ ගමට පිණ්ඩපාත් වැඩිය අම එක් තඩා උපාසක මැණ කෙනෙක් ස්වාමින්වහන්සේ දැකළ පුදුමාකාර සෙන අසා ගරුත්තයක් ඇතිවුුණ ඒ නිසා තමන්ගේ නිවසට වඩම්මල ස්වාමින්වහන්සේ බොහොම ගෞරුව සම්බයුත්තුව ධනමාන පූජා කරන අවසානි වැඳල ආරාධනා කලා ස්වාමින් වහන්සේ ඔබවහන්සේ මේ තුන්මාසේ මුළුල්ලේ මෙහි වස්වාස වැඩඉන්න ට පුළුවන් උබවහන්සේට ඇपූපත්තා නකඩානය නිසා මන් නිසා මාකිරහි අනුකම්පයි වැඩන්න කියලා ආරාධනයක් වුණ. එ අන්ුව ස්වාමින්න से කල්පනා කලා හෙමන මට පුළුවන් මේ උපාසිග මතාව නිසා මගේ මහනදං මුදුම්පත් කරගන්න කියලා ස්වාමිා से නැවතාතාර ගල්තලාාවටමයි වැඩියේ. මේ සාවාමින්නා सेවාින අදකළ දේවතාව කල්පන කළ දැන් ස්වාමින්නන් से අයිත්වාඩිනවා, වරු හරි උපාසිකාාවක් ආරාධනා කරන්න ඇති තව දුරට දිගට වැඩඉන්න. කමන්නන්නේ තවදාව දෙග තුනකින්යාාවන කියල දේවතාව කල්පනා කලා. ඔවිදියට දැන් දේවතාවට අ ගල්තලා වින්න විදික්නෑ ස්වාමින්නාන්ගේ තිීර් සීල තේජස නිසා. ඉවැවිදියට අඩමාසයක්ම ගත්ත වන්න. දැම් මේ දේවතාවට ස්වාමින් වහන්සේට යන්න කියන්න පුළුවන්කමක් නෑ. එනිසාස් බැලුව ස්වාමිවාසට නින්දාවක් උපදවන්න සීලයේ බේදයක්තියනෝද කියලා. ජයන් සීලයේ අපි සිුදුභාාවයක්ත්තියනොද කියල දිවසින් බැලුව සීල එකම පලුද්දක්වත්න්නේ බෝහම හොඳින් සීල ආරක්ෂා කල්ල තියෙනවා. එනිසා වෙනත්තාකාරයගේ නිග්‍රායක් කරන්න ඕන කියලා අර බොහෝම සද්ධාවං ඇපූපත්තාන කරන දායිකා මෑනියන් ගීටය වැඩිමල් පුත්තෙක්. එ මේ වැඩි මාල් भපුතුුණනුවන්ගේ ඇඟට ආවේශ වුුණ මේ දේවතාව ඇඟට ආවේස වෙලාරලක भතුනුවන්ගේ බෙල් ඇම්බරුවා බෙලා අනිත ඇත ඇැම්බරවා ඒ වෙලා වේදි මේ भතුනුවන්ට මොකද වුණේ දේවාමනේදාන්න ගත්ත නායකටින් ලේන්න ගත්තා ඒ වෙලාවෙ අනේ මේ උපාසිගා මතාව අඩන්න ගත්ත කෑගහන්න ගත්ත මොකදම හොඳට හිටි දරුවට සිද්ධ වුණේ කියලා ඒ වෙලායි මේ දේවතාවද ඇඟට ආවේශ වෙලා නින්නේ දේවතා කතා කල්ලා. මේක නවත්තාන්න බරි තොයිල් නටළ නං හරිිය අන්නෙනෙේ මන් තම්මයිදැන් දරුව ග්‍රහණය කරගෙන ඉන්නේ මේකට හරිියන බේතාත් තියෙනවාර හැමදාම දානිිටවාඩියන ස්වාමන්වහන්සේට කියලා බාම්ව්‍යල් ගෙට්ට කැෑල්ලා ගෙන්න්නගෙන්න ඒගෙන් තෙල් හදල නායට මේ නස්ව කරන්න. එදගොල ස්ුවපත්වයෙනවා කියලා. මේ වෙලායි මේ මාතාාව කියායියටය මගේ දරුව මැරුණත්, ... මනัง ස්वाමන්හන්සේට කියල එක කරන්නන්නේෑ ඒමනං ස්වාමිහන්සේට කියලා පෙருුංකාය කුඩුටිකා නාසේටිහින්න නෑ මගේ දරුව මැරුණත්මං ඒකනම් ස්වාමின்වාන්සේට කියල කරන්නනැකීවා. ඒමනං ඉතින් ස්වාමின்හන්සේගේ පාසෝද පුවතුඩ ටිකාග ස්වාवाමන්нюන්සේට කියල හිසටහින්න කීවා. ආයකනම් මං කරන්න කියීවා අඇතට මෙදා ස්වාමின்නාසේ වැඩියට පස්සේ, පාසේදුවට පස්සයාර පාසිගා මාතාවකව ස්වාමින්වා අන්සා අපේ පුතුුණුවන්ට මේ පාසෝධපු වතුළටිගක් කිහින්න කියලා. ඉන් ස්වාමිහන්සේ වතුලටිගා කහෙ මිස්සා. ඒ ඉස්සාමර පුතුුණුවන්ගෙන් දෙවිය එදේවතා විවත් වුණ. ඒ අනුව ඒ පුතුුණුවන සුවපාත්භාවය ලැබුණා. දැම්ම මේ දේවතාවට ඕන වුණේ ස්වාමිහන්සේ ගිියන්ට වෙදේදකාංකරනුවයි කියල මේ නිග්‍රායක් කරවන්න. එ නිසා ස්වාමින්නාන් සිධානිත් වලදලා භාවනාකම්මටහනිින්ම කාදගතා සත්‍යය උන්වහන්සේ වඩන්නේ කායගතා සතතිය මෙනෙහිකර මින්ම උන්වහන්සි වැඩිය. අ ස්වාමින්නාසි දොරටුවෙන් ඇතුල්ලන අදනගොට මේ දේවතා කියනවා වෙදා මේකට ඇතුල්ලෙන් එපා. වෙදු දුරුතුමා මේකට ඇතුල්ලවෙෙන් නිපා කියලලා. නි වාමිනාන් සේසුව කෞද වෙදකං කරන්නේ. කවරුවත් වෙදකාං කරලනේ ම වෙදකමක් කල්ලනේ. අවසානි ස්වාමින්නාසේ බැලුව හෙම වෙදකමක් මේ ජීවිත කාලිටම කල්ල තියෙන උදකරනෑ එම දෙයක් කල්ලනේ උන්වහන්සගේ සීලයා බොහෝම පිරිසිදයි. එ නිසාම සීලේ උන්වහන්සේ මෙන්නහි කලා. සීලේ බොහෝම පළුද්දක් නැතුව බහෝම උඳං ආරාකා කල්ල තියෙනවා අ සීලයේ මනිකයිීම හේතු කරගින් උන්වහන්සේට පස්වනා ප්‍රීතිය පහල වෙලා, ඒ තුළින් විපාසනාඥාන වැඩීමේ ගරු කටයුතු ස්වාමින් වහන්සේ සිටගෙන සිටිද්දීම සෞකෙලසුන්නසා අරිහත්තඉං අග්‍ර අමා මහා නිර්වාණ සම්පත්තිය ශාක්ෂාත් කරගත්තා. දැම්ම රහතන් වහන්සේට පෙනීගියා මේ දේවතාව බැඩුවෙන් තමන්ගේ සීලයක් සීලපළුදක් නැති නිසා තමයි මේ නිග්‍රහයක් කරන්න කියලා. අවසා රහතන් වහන්සේ ප්‍රකාස කලා බතුමිය මේ ස්ථානයේ, න්ඳෙන් එපා මෙතන ඉවත්වවෙන්න කියලා. ංවසාන් දේවතාාවඩතනින් ඉවත්වවෙන්න සිද්ධ වුණ මේ රහතන් වහන්සේගේ ආනුභාවය නිසා. එති රහතාන් වහන්සේ වස්තුම් මාසේම වැඩයින්දලා මහා පවාරන්න විනය කරම්යා සිදු කැරලා ඒවපාසිකා මාතාාවතුළු ගම්මානේ පුරමේ වැසියන්ට දන්නවලා ජේතුවනාරාමිය බලා පිටත්තු වන්න. ගේ ජේතතුවනාරාමියයට වැඩියට පස්ස අනෙ, ්‍රराක්මචාරින් වහන්සේලා සා යිටියය මේ වස්සානකාලි බොහොමෝදිින් ඉටියද බොහොම වේකය භාවනා ධර්මය මුදුම් පත් කරගත්තද කියලා ඒ වෙලායි ස්වාමන් වවහන්සේරසිියලුවම විස්තරය පහදා ප්‍රකාස කලා මේ සිදුවට්ට සිදුවීම දේවතාවගෙන් මේ සිදුව් අකර තැබ්බිය විස්තර කලා ඒ වෙලායි ස්වාමන් වහන්සේලා ඇස්ුව මේ ඉතිගේ දවතාවගැන කිसीීම කෝපයක්ගේ මැතිවුණේ නැද්ද. ටිය සඥාවක් කහෙ ඇතිවුණේ ෙද්ද නෑ මටුනන් අනි අබමල් ලේෙන්වක තරාව එහෙ මදහසක් ඇතිවුණීනය කීවා. ්‍යවසසාන භික්‍ෂුම්ුණහන්සේල කල්පනා කලා දැම්මි තිස්ස ස්තවිඩයෝ දැම්මි රහක් ගුණයත් තමයි අංගවන්නේ කියලා. න්‍යවසානි බුදුරජාණන් ව අසිගාවට ගිය ය බුදුරජාණන් වහන්සේ ප්‍රකාස කලා මගේම. ශිෂ්‍යයන් වහන්සේ මගේ ශ්‍රාවකයන් වහන්සේ කිසිීම ඇඩීමක් බැඳීමක් ඇතිගෙනෙක් නෙවෙයි. ගීපු අය සමගවත් किසි මැලීමක් නෑ ඇවිදි අයකව තම්දුු සංසාර්ගයක් බැඳීමක් කැත්තේන. ඒ වි තරන්න වේ සඩායතනයම සම්පූර්ණ කරගෙන ෘෂ්නා ප්‍රාණය කල්ලා ඉන්න බොහොම අල්පේචතාව යुक्තවයි ගත්ත කරන්න කියලා තමයි මේ දේශනය පවත්වලා තියෙන්නින්. එදි මේ දේශනාවේ සඳාහම්බෙනවා අසංසාගගං ගා්ටේන අනාගාදෙහි තूභයං, ආදී වසිගේ පළවෙනි ප්‍රකාතා පාටීම් ප්‍රකාශවෙනවා අසංසට්ටන් ගාටයන. අසංසක්ගන් කියනවටනේ තේරුන් කර ගන්න ටඕන. අසංසට්ටන් කියල කියන්නේ ඇලීමෙන් විංවීමයි. ඒයාන්න යම් කෙනෙකුට ඇලිීම ැතිවෙන ආකාර පහත්තියෙනවා. යන සංසර්ගය සිදුව නාකාර පහත්තියෙනවා. දස්සන සංසර්ගය සාවන සංසර්ගය එවාගේම කාය සංසාර්ගය සමුල් ලාප සංසාර්ගය සම්භෝග සංසාර්ගය කියලා. එ අතුළින් දස්සන සංසාර්ගය කියන්නේ දැන් පුරුසේගුටනං ඉස්්‍රී රූපයක් දැකීමෙන් ඇලීම රාගය උපදිනවා. එවාගේ මිශ්‍රියකටනම් පුරුසේද්දැකීමෙන් ප්‍රියමනාව පුරුසේද්දැකීමෙන් රාග ඇලීම ඇතිවේ නොය එකක තමයි දස්සන සංසාගය. ඊළඟට සවන සංසාග්‍යය කියන්නේ. ස්්‍රිය කරනම් පුරු සේගුගේ කටහටහලා රාග ඇතිවෙනවා එවාගේම පුරු සේගුටනම් ස්ට්‍රියගේටහඬහලා රාග ඇතිවෙනවා ඒ තමයි සවන සංසාගගය ඊරඟට සමුල්ලාප සංසාග්‍යය කියන්නේ அල්ලාප සල්ලාප කතාකිරීමෙන්ද ඇතිවෙනවා ඔය කියන රාග ඇදීම. එවාගේ සම්भෝග සංසාගය කියන්නේ පරිහරණය කරපු වස්තෝන් පරිහරණය කිරීමෙන් ඒ නිසාත් රාග ඇතිවෙනවා. ආය සංසාර්ගය කියන්නේ ක ස්පර්ශවීම නිසා රාග ඇතිවෙනවා. ඉදි ඒ සම්බන්ධයෙන් උදාහන්න රාසිියත් තියෙනවා වෙදස්සන සංසාර්ගය කියන්නේ දැකීමෙන් ඇලීම ඇතිවෙනවා කියනන රාග ඇතිවෙනවා කියනන එක්තරා ස්වාමින් වහන්සේනමත් තරුණ භික්‍ෂූන් වහන්සේනම කේ ලංකා වැඩ ඉටියා ඒ ස්වාමින් වහන්සේ කාල දීගවාපිය කියෙන් ස්ථානයට වැඩම කරන්න ආචාර්යන් වහන්සේගෙන් අවසරීල්ලවා. ගේ ආචාරයන් වහන්සේ රහතන් වහන්සේ නම්මක් උන්වහන්සේ දන්නුවම මේ තරුණ භික්ෂුන්වහන්සේට යම් පලිබෝධයක් වෙනවා මේ ගමට වැඩියොත් කාලදීගවාපයකෙන් ස්ථානයට වැඩියොත් එ නිසා ප්‍රකාශ කල ඇතුල්ගමී පින්ඩපාතයන්නේෙ නැතිනම් අවසරයා දෙන්නම් කියලා අවසාන අවසරය පරිද්දක පිළියරගෙන මේ ස්වාමින්න්නහසේ වැඩිය කාලදීගවාපියකය ස්ථානයට පාමුද්දේශනා කරන්න තිගදවසාක් එහෙම ඉදල්ලා සාමින්න්නහන්ස ගල්පනා කළ යි මට ආචාරයන් වහන්සේ ඇතුල් ගමී ෆිණ්ඩපාතය नेපාකීවේ. එම කියල එක දවසා පිණ්ඩපාති වැඩිය. ඔය ෆिඩපාති වඩින වෙලාවක එක ගෙදඩක හිටියා බොහොම රूමක් තරුණ කාන්තාව එතුමිය ස්වාමින්නහන්සේට බොහොම සද්ධාවෙන් ධනි පූජා කලා कहाපැඇති වස්ත්‍රයක් ඇඳගෙන හිටිය එතු මියම්. ඇබැයි මේ ස්වාමින්ාන්සේ ගැන පුදුමාකාර ආසාාවක් රාගයක් ඇති වුුණා. ඒ නිසාර ස්වාමන් වාන්සේ එෙම අදහස කගේේමෝතේතිවුණේ නේ උන්හන්සේ පිින්ඩ පාති පිළිගෙන වැඩිය දැම්මෙක් තරුණ කාන්තාව ඇදේ දිගෑඩිලා ඉන්නව යිඉතින් දෙමාපියන්ගගේ සුහමකි ව්වා අඩ වඩ්ඩි වැඩිය ස්වාමින්න්නාන්ස නොලබුණ මගේ ජීවිතය තියෙන්න්නේ නෑ ම මැරන වෙයි කියලා. කිසිම කෑමබීම ගත්නත් නෑ කියලා. අවසානි අර දෙමාපිය දෙපල වාමිාන්සේ හයාගෙන ගියා ගමී කෙළ වැරටම. ගල වැදල කිව ස්වාමිනාහන් සපේගෙදර බොහෝ දන සම්පත්තියන බොහොම රූමත් දියනියයක් කියන්න ඉතින් අපේ දරුවත්යේක ස්වාමින්නසර පුළුවන් හොඳ ජීවිතයා ගත කරන්න. සාමි්‍යන්සේ කල්පනා කළ මට හරීම කරදර කාරී දෙයක් වෙන්නේ අන්නේ මටඒකින් වැඩන්නෑ කියෙ උන්හන්සේ වැඩිය. ඔයා අතරඉතින්ගේ සාමින්නාන්සේ නොලබීම නිසාර තරුණ කාන්තාව දවසතා මෙහෙමම. නිරාරව හිඳලාර රාග ගින්නේම මරණයට පත් වුණ. ති මරණයට පත් වුණ අඩ බස්සේ අර කහපෑති වස්්‍රයක් න ඇඳගෙන හිටිය ති මේක පාන්සකූලයක් කැටියට ස්වාමිවවාන්සලට පූජය කලා ඔයාතරයින් පාන්සුකූලයක් කැටට ලැබුණුවේ වස්ත්‍රය ස්වාමිවහන්සේලා කෑලි කෑරිවට කපල ස්වාමින්වවාන්සලට දුන්න පරි අරණයට. ඔයාතර එක්තඩා වයස්ගත ස්වාමින්වහන්සේ නමකට මෙයින් රදි කෑල් ලක් ලැබුණ. උන්හන්සේකත් අරගෙන කැල නිවිහාරිට වැඩිය. අර මුඩින් කියපු තරුණ භික්‍ෂුන් වහන්සේ දා ජන් කටයුත්තා සඳහා මේ කැර නිවිහාරයටාව අර වයවුරුද්ද ස්වාමින් වහන්සේ මේ කහපැඇති වස්ත්‍රය අර තරුණ හිමිනමට දුන්න මේේ මට පෙරහංකඩ මහලා දෙන්නේ කියලා. ඇත්තටම දැ මේ कහපැඇති වස්ත්‍රේදැක් හමර මතාකුණා පින්ද පාති බෙදුව අර තරුණ කාන්තාව ඉති අසාහිට්‍යය ස්වාමීන් වහන්සට කහොමද මේ ලැබුණේ. විස්තදේකේවා මෙන්න මෙහෙම තරුණ කාන්තාවක්. සාමින් වහන්සේ නම්මග නිසා, අවසානෙ මර නයට පත් වෙලා ඒ එම්මි කෑල්ලක් මට ලැබනයි කියලා.ං අවසානි සාමින් වහන්සේ බොහොම දුකට පත්ව වනාා අනි මෙච්චර මට ආදඩයකරපු කෙනෙක් මම නැති කරගත්තනේ ද කිය දේ තුලින් උන්වහන්සේට රාගේ ගින්න ඇති වෙලා උන්වහන්සේ හෙම අපවත් වනා කියන එක සඳහන් වෙනවා. අ ඒක උදාරණයක් කැටියට් ඉදිරිපත් කරන්න පොළුවන් මෙම් දස්සන සංසක්ගය දැකීම නිසා, ඇලිීම ඇතිවෙන ආකාරය ඊළඟට සවන සංසා්‍යය කියන්න යම් කිසිවිදේ එ ස්්‍රියකගේ පුළුසේකුගේ ගුණවරනාවක්කහලා නැත්නම් ගායනාවක්කහලා රාගසිතුවෙලි ඇතිවෙන්න පුළුවන් ඒක සඳන් කරන්නවර පංචංග ලනවාස තිත්ස කියන ස්වාමන්හන්සේ ආසින් ගමංකරද්දිී අභිද්ඥා බලයෙන් තරුණ කාන්තාව කීපදනෙ එකතු වෙලා නාමල් පැළඳගෙන බොහෝම මීරහඬින් ගායනා කලා ගීතිකා අඩ ඉරදියෙන් වැඩම කරන ස්වාමින් වහන්සේට මේ හඬ අහිල් අවසාන් උන්වහන්සේ අරය ඉරිදියෙන් පිරිඋුනා කියන එක සඳහම්බෙනවා. අන්නේ නිසා ඒ සවන්න සංසර්ගයට උදාහරන්න. ඊළඟට තවත්තියෙනවා සම්භෝග සංසර්ගය සම්भෝග සංසාර්ගයක යන්න යන්කිසි වස්තුවා පරිහරණය කිරීම නිසාඇතිවෙන් ඇදීමයි. මිස වැටි විහාරය පූජා කරන දවසේදී, භක්ෂුණණීන් වහන්සේල ඉදල තියෙනවා අනූ දහසක්. භික්‍ෂුණන් වහන්සේලා ලක්ෂයක් වැඩ හිටිය. ඔයා අතර අවුරුදු හතා කवाයස සාමනීර ස්වාමන්වහන්සේන මං කැ භාජනයක් කරගෙනයනුව කියැනෙ කැඳද පාත්තරය කරගෙනයනු මෙක ර අත්තච්ච පාත්තරේ සාමිාස සසිවරට තියගෙන් ටිග දුරා කරංයන් අයි බිමතියනුයි අටිග දුරාකරයන් ොහම අරංගිය. ඔයාතර අවුරුදු හතාවා ඇසදි සාමනයේදී නමක්ම පාතන තැටියත් දුන්න ස්වාමින්නාස මේ කඇතියාගෙන ෝ අරගෙන යන්නේ කියලා. නතනින් පාසේ දෙනම කතාව කැතිවුනේ නෑ නම පස්සේ කාලේ තරුණවායසටත් පාත් වෙලා යන්කිසි විදේශරටකට වැඩිය වුව දුරා කඇතිවීම නිසා සතුළු කරදරයක් වීම නිසා. ඔයාතන දම්බදිවැට මේ බුරුමේයට වැඩියේ තිම් බි ස්වරණ භූමියයට. ස්වරණ බෝමයට වැඩම කැරපු වෙලාවේ දෙන් අර සාමනේරින් වහන්සේ තමයි ඉස්සල්ලා ම හිට ගිහි හිච්ටියේ. පස්ස තමයි අල ස්වාමින්න් වහන්සේ වැඩියේ ඒ සාමනේරින් වහන්සේ එතකොට භික්‍ෂණින්න් වහන්සේ නම්මං औවදු හැටක් වෙනවා. එතුමියට ආරංචි වුණා මේ ලංකාාවෙන් ස්වාමින්න්වහන්සේ නම්මක් වැඩිය කියලා. එදි අවසානයේද ස්වාමින් වහන්සේ මුණගැහිඉන්න ග කියිය. ගේ ලසායියේ මිලෙස වැටි පූජාවෙනකො බහන්සගේ වායසක කිය මට අවුරුදු හත් යිකිව්. ඒ වෙලා මේ භික්ෂුණන් වහන්සේත්තුුව මමත් එක්තඩා සාමනේර ස්වාමන් වහන්සේ නම්මක් කැඳාරගෙනයන ගුට හත්තුවවෙච්ච පාත්තරයට මන් තැටියත් දුන්නේයි කියලා මේක ඇතියාගෙනයන්න අ ස්වාමින්නාසේ තැටිය තියාගෙන තිබුණු ඒ වෙනකම්ම. ආ මේ තැටියය තැමයියේ මට දුන්නේ කියලා ඉතිං අවසාන දෙදෙන කතාභා වෙලා වුරදු ඇටේලෙසිවරු ඇර ගිය. ඒක තමයි අර සම් බෝග සංසාර්ග ඒකයන්න අර වස්තුූම් පරියාාණය කිරීම නිසා ඇඩීම ඇතිවෙනවා. ඊළඟට කාය සංසර්ගය කාය සංසර්ගය කියල කියන්නේ खाයි ස්පර්සවීම නිසා රාග ඇතිවෙනවා. ඒ කාලයේ ස්වාමීන් වවහන්සේලා මහාවිහාර මළුවේ රුවන්වැලිස මළුවේ මේ ආඩන් කරනවා. ත්‍රීපිටක ධර්මය ධර්මය ආදී සියල්ලම කටපාඩන් කරනවා. සාමනයයේ මේ භික්‍ෂුණන් වහන්සේ එකපේදියක ඉන්නවා භික්ෂන් වහන්සේ එකපේදියක ඉන්නවා. ති භික්‍ෂුණින්වා භික්‍ෂූන් වහන්සේලා මේ සධ්‍යායනා කැන දේවල් පස්සට වෙලා භික්‍ෂීන් වහන්සේ ලහනවා. නොයාත රෙක්තරා තරුණ භික්‍ෂුණන් වහන්සේ නමක් අතා දිගාරිනකොට අර පිඩු පසිටු භික්ෂණියකගේ හැගේ ස් පරස වුණ. ඉතින් අට භික්ෂණයට රාගසිත ඇතිවුුණ. ්‍යවසානමකද වුණේ මෙ ගහිභාවයට පත්වනාය දෙපළම. තිिගන්නේවාගේ කාය සංසර් गය. එනම් මෙතන මේ රහතන් වහන්ේගේ ස්වභාවය. අදංකරන්නේ අසෝන්සගග එකකියන් අර ආකාර පහිෙම්ම වෙෙන් වුුණ. ඉරහතන් වහන්සේලා ඒ ආකාර පහෙම්ම වෙං වෙලයි වාසය කරන්නින්. දවඩ ගිහිය කෙරෙහිවා किසි මැලීමක් නේ පැවිධතුමන්කෙරෙහිවත් පැවිදි අයගෙනවා किසි මැලීමක් කුන්වහන්සේ ගෙනේ. ඊලා් අගාරික ජීවිතයගෙලකයන ගිහි ජීවිතය. ගමි ගොවී තැන්කිරීම, ගාපාලනයාදී जीවනව පායංකර ගෙනෙ. ජීවතයෙන වනං ඒ අගාරික ජීවිතය. අනගාරික ජීවිතයක යන්නේ සියල්ලන්ගෙන්ම බෙන්ං වෙලා ගත කරනමින් නෙක්කා ම ජීවිතය. එදකට මෙතන සඳහන් කරනවා රහතන් වහන්සේ ග යම්කිසි ගෙනෙන් අගාරික ජීවිතයනුත් පෙන් වෙලා අනගාරික ජීවිතය ගත කරනවන එවාගේම අ සංසාර්ග පහෙන් ඇත්වල අසංසාගව කටයුතු කරනවනං තුෘස්නාවසය කරනවනං අ්‍ය උතුමාන් වහන්සේ. බ්‍රාක්මණි බවට පත්වෙනවා කියෙනෙකයි මේ ගාථාවෙන් දේශනා කල තියෙන්නේ. ඒවිදිර සලකා බැලීමේදී අපි සෑම දෙනා විසින්ම සසුගව පැවිදි වෙලා තියෙන් මෙන්න මේ කියන. ඇලිංවලිං වෙං වෙලා තෘෂ්ණාව සයවීම සංඛයාත අමාමහ නිර්වාණ සම්පත්තිය ශක්ෂාක් කර ගැනීම පිිසයි. දය නිසා අපි පැවිදි ජීවිතයට පත්වෙලා පැවිදිුවෙන් ඉන්න අයද. සීලක පිහිටාගෙනම අප්‍රමාදව පිළිවේතුූරණය කරන්නේ වෙන දෙයක් උබදේසා නෙවෙේ දිවියලෝක සම්පත්තියක් පතාගෙනවත් බ්‍රහ්ම ලෝක සම්පත්තියක්වත් පතාගෙන නෙවෙ අප එකම ප්‍රාර්ථනා පරම නිෂ්ටාව මේ ලොකුකුඩා සෑම් කුසලයකින්ම අමා මහා නිර්වාණ සම්පත්තිය ශක්ෂාත් කර ගැනීම. රිය නිසා පිසෑම් දෙනා විසිනු සීලාද ගුණධරමයන්. මනාව පූරණය කරමින් කටයුතු සම්පාධනය කරගන්නකොට අපටත්වාසනාව ලැබෙනුවේ තිස්ස ස්වාමින්වහන්සේට වගේ තුවසේම සතර මග සතර පල පිළිවෙඩින් අමා මහ නිර්වාන සම්පත්තිය ශාක්්‍රක් කරගැනීමට. එ නිසා මේ වද්ධර්ම දේශනාව, සවනය කිරීමෙන් දේශනා කිරීමෙන් රැස්කඩ ගත්තා වත්ති උදාාර ගම්බීර කුසල සම්भाාඩය අප සෑමදිනාටමත් සුකාපටිබදා කිපා බිත්ඥා පුද්ගලයම් බසයෙන් මඟ පර නිවංසුව සාක්චාත් කරගන්න ප්‍රඥාපාරමිතාවක්ම වේවා කියා ප්‍රාත්තනා කඩගනිමු. මේ වත්ධර්ම දේශනාව සාරා සංග කල්ප ලක්ෂගන්නම් බෝධි සම්බාඩ පුරාගෙනැවිල්ල බෝමුලාඩා වැඩ ඉඳගෙන මාර පරාජයකොට ලෞතුඩා බුද්දුුණු. ජන්තිනායකයන් වහන්සේගේ අටෝරාසිය මගුල්ලකුණ බබලන සීපාද යුක්මයා BSියස සම්බුද්ධ පූජාවක් වේවා කියා බුද්ධරක් නයට ගු කරම්.